සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඕන අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලන්ට. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ වම් බොටුලින් කොහොමද රසවත් ඔම්ලට් එකක් හදාගන්න කියලා. දැන් ඔම්ලට් කිව්වම ගොඩක් කට්ටිය හිතන්නේ මේ පිට රට විදියට මේ යුරෝපීය ස්ටයිල් එකට හදාගන්න විදිය. අපි අද බලමු කොහොම මේ වම් බොටුලින් අපේ ලංකාවේ රසට ඔම්ලට් එකක් හදාගන්න කියලා. අපි මුලින් බලමු මේකට අවශ්‍ය කරන දේවල් එහෙනම්. අද මම මේ වම් බොට ඔම්ලට් එක හදාන්න ලෑස්ති කරගෙන තියෙනවා. බිත්තර පහ රත් ලුණු ග්‍රෑම් 100ක් විතර හීනේ ලියාගෙන තිනවා. වම්බටු ග්‍රෑම් 250ක් විතර කෑලි කපාගෙන තිනවා කොටු හැඩි කෑලි වලට. උඹලකට අවශ්‍ය වෙනවා මේසෙන් දෙකක් විතර තක්කාලි චොප් ඒ කියන්නේ පොඩ්ඩක් ඩයිස් කරගෙන තියෙන කෑලි වල කපාගෙන තින්නේ. සුදු ලුණු රතු මිරිස් කරල් දෙකක් තුනක් විතර පොඩ්ඩක් වේලිච්ච මිරිස් හරි රතු මිරිස් පොඩ්ඩක් කෑලි වල කපාගෙන තිනවා. ලුණු කුඩු ඒත් එක්කම අවශ්‍ය වුණාට තෙල්. ඉතින් මෙනි මේ දේවල් ටික තමයි මේ රසවත් ඔම්ලට් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. අපි නම් බලමු කොහොමද මේ ඔම්ලට් එක හදාගන්න කියලා. මුලින්ම අපි සුපුරුදු පරිදි pan එකට තෙල් ටිකක් දාගෙන මේ තෙල් එක හොඳට රත් කරගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ මම මුලින්ම දාගන්න සුදු ලුණු සහ රතු මිරිස් ටික දාගෙන මේක පොඩි වෙලාවක් ෆ්‍රයි කරගන්න ඕනේ. හරි දැන් මේ විදිහට මිරිස් ටිකක් පොඩ්ඩක් ෆ්‍රයි වුණාට පස්සේ ඊට පස්සේ අපි මේකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා වම්බුඩු ටික. දැන් මේ වම්බුඩු ටික මේක දැන් වම්බුඩු දාපු ගාම මේ තෙල් ටික උරා ගන්නවා. ඒ වුණාට බය වෙන්න එපා. මේක මෙහෙම හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. විනාඩි 5ක් 6ක් විතර මෙහෙම ෆ්‍රයි වුණාට පස්සේ දැන් ඊට පස්සේ මම මේකට දාගන්නවා රත් ලුණු ටික. දැන් මේ රත් ලුණු ටිකයි වම්බුඩු ටිකයි දෙකම හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර කොහොමවත් මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. තව විනාඩි 4ක් විතර ගියාට පස්සේ දැන් මේ වම්බුරු ටිකට දාගන්න ඕනේ තක්කාලි ටිකක්. මොකද තක්කාලි වල වතුර තියෙනවා. ඒකින් අපිට පොඩ්ඩක් මේක අර වතුර ටික අයින් කරගන්නකම් මේ තක්කාලි ටිකත් කුක් කරගන්න ඕනේ. මේ විදිහට තක්කාලි ටිකත් මේ දාගෙන දැන් මේක ඊට පස්සේ පීනකින් වහගෙන හොඳට කුක් කරගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ පේනවා විනාඩි 10කට පස්සේ දැන් වම්බුරු ටිකත් හොඳට ෆ්‍රයි වෙලා ලුණු ටිකත් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම මේකට දාගන්න උම්බලකර ටික. මේක උම්බලකර දැම්මහම මේ ඔම්ලට් එක සම්පූර්ණයෙන්ම රස වෙනස් වෙනවා. හොඳ රසක් තියෙනවා. ඊට පස්සේ මම මේකට දාගන්න ලුණු කුඩු. මෙන්න විදිහට අවශ්‍ය ගන්න ලුණු කුඩු දාගෙන මේක පොඩ්ඩක් අහපෝ කලවම් කරගන්න ඕනේ. මේ විදිහට වම්බුරු ටික තෙම්පරාදු වුණාට පස්සේ දැන් මම මේ වම්බුරු ටික මේ pan එකෙන් සම්පූර්ණයෙන්ම අයින් කර ගන්නවා. ඊට පස්සේ මම වෙනින් pan එකක් තියාගෙන ඒකට මම තෙල් චුට්ටක් දාන්නේ. මම ගොඩක් තෙල් දාන්නේ. ඊට දාගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කර ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම අර කලින් අර බැදගත්තු ටෙම්පරාදු කරගත්තු වම්බෝට ලුණු මිශ්‍රණය මේ pan එකට දාගෙන මේක පොඩ්ඩක් කලවම් කරගන්නම්. මොකද මම ඔම්ලට් එක හදාගන්නේ මේ pan එකේ හින්දා. මෙන්න මේ විදිහට පැත්තකින් බිත්තරේ පොඩ්ඩක් බීට් කරගෙන දැන් මේ බිත්තරේ දාගන්න ඕනේ මේ වම්බෝට මිශ්‍රණයට. දාගෙන මෙන්න මේ විදිහට උදර කලවම් කරගන්න ඕන. ගොඩක් අය කරන්නේ බිත්තර දාපු ගාම කලවම් කරන්නේ නැහැ. එහෙම පීනකේ වහලා අඩු බින්දරේ හදා ගන්නවා. එතකොට වෙන්නේ වැඩිපුර කර වෙන එක. ඒ වුණාට බය වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට බිත්තරේ හොඳට කලවම් කරන්න. එතකොට අර මැද තියෙන උඩ තියෙන බිත්තර ටික හොඳට යට ගිහිල්ලා කුක් වෙනවා මේක. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මේක අපි මේ බිත්තරේ මෙහෙම පියනකින් වහගෙන මේක දෙපැත්තම හොඳට කුක් කරගන්න ඕනේ.
දැන් ඔයගොල්ලන්ට පේනවා බිත්තරේ උඩ ටිකක් හොඳට කුක් කරලා තියෙන්නේ. තාම් පොඩියට තියන පොඩක් තෙත ගතියට පොඩක් අමුඩ තියෙනවා. දැන් මේ බිත්තරේ අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. අනිත් පැත්ත හරව ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙට ගෑනු පුදුම පොඩක් අර වටේ බෝඩර් එක නාස්ටි පෑන් එක නම් කවන්න නැහැ. නැත්තම් පොඩ මේ විදිහට බෝඩර් එක පොඩක් මේ රිලීස් කර ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවගෙන ඊට පස්සේ අපි දැන් අර කලින් උඩ පැත්ත දැන් යට පැත්තට මේ විදිහට දාගෙන මේක ඒ පැත්තත් ෆ්‍රයි කර ගන්න ඕනේ. විතර උඩයට මාරු කරගත්ත පස්සේ මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට පොඩක් අර පෑන් එකේ ෂේප් එකට හිටින විදිහට පොඩ්ඩක් විතර මෙන්න විදිහට හදා ගන්නවා. දැන් අපේ විතර යට පැත්තත් හොඳට කුක් වෙලා තියෙන්නේ, ෆ්‍රයි වෙලා තියෙන්නේ. දැන් බලමු කොහොමද මේ පැත්තත් හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට හැදිලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක පිළිගන්නන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට බිත්තරේ උණුවෙන් තියෙද්දිම මෙන්න මෙහෙම පරිස්සමට මං කෑලි වලට කපා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ලීට් එකට කෑලි කපා ගන්න ඕනේ. මෙන්න මෙහෙම කපා ගත්තට පස්සේ දැන් මේක ඔයගොල්ලන්ට කැමති ආකාරයකට මෙන්න මේ විදිහට මන්නම් මේ එකක් පිටිපස්ස එකක් ඉන්න විදිහට මෙන්න මේ විදිහට තමයි arrange කරගන්නේ. ඔයගොල්ලන්ට කැමති විදිහට මේක පිළිගන්නන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තර උණු පොඩ්ඩක් garnish කරගන්න chop කරගත්තු පාස්ලි ටිකක් දාගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊටම රසවත් විදිහට අර ලංකාවේ ටේස්ට් එකට උම්බලකට රසට මේ රසවත් වම්බුට උම්බලට එක හදාගන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. නැවත වීඩියෝකින් හමු වෙනතුරු සුබ දවසක්.